එක්තරා සුන්දර ගම්මානයක සෙන් දහම කියාදෙන සෙන් ගුරුවරයෙක් ජීවත් වුණා. දවසක් ඔහු වෙතට ආපු එක්තරා පුද්ගලයෙක් ඔහුගෙන් මෙහෙම ඇහුවා. ගුරුතුමනි, මම ඉතා උනන්දුවෙන් කැපවීමෙන් සෙන් දහම ඉගෙනීමට උත්සාහ කළොත් මට සෙන් දහම අවබෝධ කරගන්න කොයි තරම් කාලයක් ගත වේවිද? ගුරුතුමා ඔහුට ඒ සඳහා වසර 10ක් ගත වේවි යයි පවසුවා. නැවතත් අර පුද්ගලයා මෙහෙම කියනවා, මම ඊටත් වැඩියෙන් කැපවීමෙන් උනන්දුවෙන් වෙහෙස වී උත්සාහ කළොත් මට සෙන් දහම අවබෝධ කරගන්න කොයි තරම් කාලයක් යාවිද? සමහර විට වසර 20ක් විතර ගත වේවි කියලා ගුරුතුමා නැවත උත්තර දුන්නා. ගුරුතුමනි, මම කිව්වේ මම පෙරටත් වඩා උත්සාහ කරන බවයි. ඔබ කියනවා මට සෙන් දහම අවබෝධ කරගන්න පෙරටත් වඩා වැඩි කාලයක් ගත වේවි කියලා. ඇයි ඔබ එහෙම කියන්නේ? ඔබ මගෙන් අහන්නේ ප්‍රතිඵලය ගැන විතරයි. ඔබේ ප්‍රතිඵලය ලබා ගන්න අනුගමනය කළ යුතු පියවර ගැන විමසන්නේ නැහැ. ඔබ කළ යුතු දේ ගැන අවධානය නොදී ප්‍රතිඵල ගැන විතරක් අවධානය දීමෙන් වෙන්නේ ඔබේ ප්‍රතිඵලය තව තවත් ඔබෙන් දුරට යාම විතරයි. සිහින දැක්කට, අරමුණු ඇති කරගත්තට වැඩක් නැහැ. ඔබේ අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඔබේ අවධානය අරමුණ මත තබාගෙන ඉන්නවට වඩා ඔබේ අවධානය තිබිය යුත්තේ ඔබේ අරමුණට යන මාර්ගය මතයි. ඔබේ අරමුණ දිනාගන්න ඔබ කළ යුතු දේ ගැන නිසි අවබෝධයක් නැතිව අරමුණ පස්සේ හඹා යෑමෙන් සිද්ධ වෙන්නේ ඔබට ඔබේ වටිනා කාලය අහිමි වීම පමණයි. අරමුණක් ඇති කර ගැනීම වටිනවා. ඒ වෙනුවෙන් කැපවීමත් වටිනවා. නමුත් තමන්ගේ අරමුණ ගැන අවබෝධයක් තිබීම සහ ඒ අරමුණට යන ක්‍රමය ගැන සැලසුමක් තිබීම අරමුණ වෙනුවෙන් නිසි ලෙස ක්‍රියාත්මක වීම ඊට වඩා හුඟක් වැදගත් වෙනවා. මම මහන්සි වුණාට ප්‍රතිඵල නැහැ. මම වැඩ කළාට මට ප්‍රොමෝෂන් එක ලැබුණේ නැහැ. මම පාඩම් කළාට රිසල්ට්ස් මතේ කියලා අපිට කියන්න වෙන්නේ අපි අපේ අරමුණු වෙනුවෙන් නිවැරදි අවබෝධයෙන් වැඩ කරලා නැති නිසායි. සාර්ථකත්වයට යන්න මහන්සි වෙලා වැඩ කරලා විතරක් මදී. අවබෝධයෙන් ක්‍රියාත්මක වීම ඇතුළේ තමයි අරමුණ දිනා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඔබත් ඔබේ සිහින වෙනුවෙන් අවබෝධයෙන් ක්‍රියාත්මක වීම ආරම්භන්න. ඔබට සුබ දවසක්. මේ වගේ තවත් පොඩ්කාස්ට් අහන්න කැමති නම් දැන්ම සිංහල පොඩ්කාස්ට් channel එක subscribe කරන්න. වීඩියෝ දාපු ගමන් notify වෙන්න bell icon එක click කරන්න.